ලංකිකයන්ටම උරුම වුණු අපේ ජන ක්‍රීඩාවක් වන එල්ලේ ක්‍රීඩාව හිරු නොබසින අධිරාජ්‍යයට එක්සත් රාජධානියට හඳුන්වා දෙන්නේ 2012 වසරේ. ඒ හීත්‍රෝ අතුරුදසන මල්ටිකල්චර් බුද්දිස් කමියුනිටි සෙන්ටර් වෙතින්. එක්සත් රාජධානියේ සිට ශාසනික හා සංස්කෘතික මහා මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරන අපේ පන්සල හීත්‍රෝ අතුරුදසන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ මුණ ගැහෙනටයි සූදානම් වෙන්නේ මෙවරත් ලහි ලහියේ සූදානම් වෙනවා තුන්වන වරට ඒ මහා එල්ලේ සැනකෙළිය පවත්වන්නට අවසරයි අපේ හැමතුරුනේ අපට මතකයි පසුගිය වසර දෙක තුලදී අති සාර්ථක අන්දමින් මේ එල්ලේ ක්‍රීඩා මහා සැනකෙළිය පවත්වන්නට අවස්ථාව උදා වුණා මේ වෙනකොට 2014 ලහිලායේ සූදානම් වෙනවා ඒ ක්‍රීඩා උත්සවයට මොන වගේ පෙර සූදානම්ක්ද තියෙන්නේ අපට කියන්න පෙරුවන් සරණයි හීත්‍රෝ අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයත් එවැගේම අතුලදස්සන මල්ටිකල්චරල් බුද්දිස් කමියුනිටි සෙන්ටර් කියන ආයතන දෙකත් ඒකාබද්ධව වසර දෙකක් පුරාවට ලන්ඩන් එල්ලේ සැනකෙළිය අතිසාර්ථකව සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මෙවර තුන්වෙනි වතාවට අගෝස්තු මාසේ 24 වෙනිදාට පරණ සුපුරුදු ස්ථානයේම ලිටල් හාලින්ටන් ප්ලේ ග්‍රවුන්ඩ් හි තරගාවලිය පවත්වන්නට අපි පෙර සූදානමක් විදිහට ඒ ග්‍රවුන්ඩ් එක වෙන් කරවාගෙන ඒ වගේම ඒ සඳහා අනුග්‍රහක බෞතුන් හොයාගෙන යමින් පවතින මේ වෙන විට. ඒ වගේම වෙනදට වඩා විශේෂත්වයකින් තරඟකරුවන්ට තරඟයට ඉල්ලුම් කරන්න අපි අවස්ථාවක් ලබා දීලා තියෙනවා. අපි වෙබ් ලිපිනයක් සඳහන් කරලා තිබෙනවා. ඒ වෙබ් ලිපිනේ මාර්ගයේ වෙබ් ඇඩ්‍රස් එක මාර්ගයේ ඒ අයට ඔන්ලයින් සම්බන්ධ වෙන්නට පුළුවන් www.londonellefestival.co.uk කියන වෙබ්සයිට් එක මාර්ගයෙන් මේ වෙනකොට එක්සත් රාජධානියේ ජීවත් වෙන හැම ශ්‍රී ලාංකිකයෙකුගේම උනන්දුව බවට පත් වෙලා තියෙන්නේ එල්ලේ මහා සැනකෙළිය. ඉතින් කියන්න අපි හැමතුරුනේ ඔබ වහන්සේ මතක් කළා තවත් විශේෂ දේවල් මෙවර ක්‍රීඩා තරඟාවලියට ඇතුළත් කරලා තියෙනවා කියලා ඒ පිළිබඳව අපට කියන්න. ඔව් ඇත්තටම ලන්ඩන් එල්ලේ සැනකෙළියට සැනකෙළිය අපි තව තවත් වැඩි දියුණු කරන වසරෙන් වසර අපි දියුණු වෙන්නට ඕන. ඒක නිසාවෙන් මේක පුළුල් කිරීම සඳහා මෙවර අපි සංවිධායක මණ්ඩලය කතා බහ කරගෙන අලුතෙන් තරඟයක් මේකට අපි ඇඳගත්තා. ඒ තමයි කඹෑදීමී තරඟය. ඉතින් අපිට ලාංකිකයන් විදිහට කඹෑදීම අපි ගමේ ගොඩේ විදිහට සරම ඇඳගෙන කැහිපොටේ ගහගෙන මෙහෙම තමයි කඹෑද්දේ. නමුත් අපි මෙවර අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම් වලට දැනුවත් කරන්න ඒකට අදාළ සපත්තු දාගෙන ඒ වගේම එකම වර්ණයෙන් ඇඳුම් පැළඳුම් සූදානම් කරගෙන මේක පිළිවෙලකට දකින අයට ආසාවක් ඇති වෙන විදිහට මේ කඹෑදීමේ තරඟය පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා බරපන්ති දෙකකින්. ඒ වගේම පුංචි දරුවන් උදෙසා මේ අපේ සැනකෙළියට පවුල් පිටින් සහභාගී වෙනවා. ඉතින් එතකොට මේ පුංචි දරුවන්ටත් අපි යම්කිසි දෙයක් සිදු කරන්නට ඕන. ඉතින් ගිය වසරේ අපි ඒ සඳහා පුංචි දරුවන්ට තරඟාවලි කීපයක් ඒ සංවිධානය කළා. ඉතින් ඒක බොහොම සාර්ථකයි. දරුවෝ බොහොම සතුටු වෙනවා. ඒ වගේ බවුන්සි කාසල් දරුවන්ට සෙල්ලම් කරන්නට, ඒ වගේම තරුණ තරුණියන්ට විනෝද වන්නට මේ ලන්ඩනයේ තිබෙන UK මියුසික් බෑන්ඩ් එකක් සෙල්ලම් කරනවා. ඉතින් ඒ වගේම ප්‍රණීත ආහාර පාන වර්ග, ලාංකීය ආහාර පාන වර්ග, කැවුම් කොකිස්, ඒ වගේම කොත්තු, ඒ වගේම බත් වගේ දේවල් එදාට සීලු දෙනාට ඇවිල්ලා රහ බලලා සතුටු වෙන්නට පුළුවන් හැකියාව ශක්තිය තිබෙනවා. එල්ලේ ක්‍රීඩාව පිළිබඳව හසල දැනුමක් තියෙන ප්‍රධාන ක්‍රීඩා විනිසුරු ප්‍රධාන ක්‍රීඩා සංවිධායක බණ්ඩාර වෑකඩ පළ මහත්මයා මෙවරත් එල්ලේ ක්‍රීඩා උත්සවයට සහභාගිත්වය ඔහුගේ සහභාගිත්වය ලබා දෙනවා. කියන අපේ හැමතුරුනේ ඒ පිළිබඳව ඒ විනිසුරුවන් පිළිබඳව ක්‍රීඩා සංවිධානය පිළිබඳව ඒ නීති රීති පිළිබඳව ඔබ වහන්සේ දැනුවත් කළොත් අපව
වැදගත් කියලායි හිතෙන්නේ. ඇතරම මෙවරත් මේ සාර්ථක එල්ලේ සැනකෙළිය පිටුපස බණ්ඩාර වැයකඩපුල මහත්මයා ඉන්නවා. ඉතින් එතුමා මේ දිනවල ලංකාවේ වැඩ කටයුතු වලට සහභාගී වෙලා හිටියත් එහි ඉඳලා නිතරම මාත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා මේ හැම දෙයකටම සංවිධානයට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතින් එතුමාගේ අනුදැනුම මත එතුමා ක්‍රීඩාව පිළිබඳව බොහොම දන්න කෙනෙක්. ඉතින් ඒක නිසා එතුමා නීති රීති හදලා තිබෙනවා මේ එල්ලේ තරඟාවලිය සඳහා සහභාගී විය යුතු තරඟකරුවන් ප්‍රමාණය පිළිබඳව එක පිළකට පිරිමි තරඟකරුවන් 8 දෙනෙකුත් ඒ වගේම කාන්තාවන් 2 දෙනෙකුත් ඇතුළත් විය යුතුයි. ඒ වගේම කඹෑදීම සඳහා පිරිමි තරඟකරුවන් 8 දෙනෙක් සහභාගී වෙන්න ඕන. ඊට වඩා අපි ගන්නේ 8 දෙනයි සීමා කරලා තියෙන එක පිළකට. ඉතින් ඒ වගේම ඒ තරංගාවලි පැවැත්වීමේදී ඒ සඳහා ක්‍රීඩා පිළිබඳව උපදේශකවරයෙක් වශයෙන් ලංකාවේ සේවය කරපු විජේසිංහ මහත්මාණන් ඇවිල්ලා සහයෝගය ලබා දෙනවා. මේ විදිහට තමයි තරංගාවලිය එදාට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. එක්සත් රාජධානියේ සිට මෙවැනි ක්‍රීඩා උත්සවයක් විශේෂයෙන්ම එල්ලේ ක්‍රීඩා තරංගාවලියක් සංවිධානය කරන එක සුළුපටු කාර්යක් නෙවෙයි කියන අපේ හැමදෙරුවනේ එක්සත් රාජධානියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලංකාවේ ජීවත් වෙන ලාංකිකයන්ගේ මොන වගේ දායකත්වයක්ද මොන වගේ සහයෝගයක්ද මෙවර ක්‍රීඩා උත්සවයට ලැබෙන්නේ? ඇත්තටම මේ රටේ එල්ලේ තරඟාවලියක් සිදු කිරීමේදී අපිට එන පළවෙනිම ගැටලුව තමයි ඒ සඳහා පිති සහ බෝල සැකසීම සඳහා. ඉතින් ඒ සඳහා මේ වරත් අපි ලංකාවට ගිය අවස්ථාවේ ලංකා එල්ලේ සංගමේ සභාපතිතුමාට ලියුමකින් දැනුම් දුන්න අපි මෙහෙම සංවිධානයක් කරනවා තුන්වෙනි වතාවට අපිට ඒ සඳහා පිති ටික බෝල ටික ලබා දෙන්න කියලා. ඉතින් එහි ලංකාවේ එල්ලේ සංගමේ සභාපති ලුතිනන් යෝෂිත රාජපක්ෂ මැතිතුමන් අපිට ඒ පිති ටික ලබා දීමත් ඒ වගේම බෝල ටික ලබා දෙන්නත් කැමැත්ත ප්‍රකාශ කරා. ඒ වගේම මේ එල්ලේ සැනකෙළිය එතුමා සභාපතිවරයා විදිහට ලංකාවේ සාර්ථක වෙන්න අපට හදවතින් ආශිර්වාද කළා. ඒ වගේම ලංකාවේ බිස්කට් ආයතනයක් වෙන මැලිබන් ආයතනයෙන් අපිට මෙවර ටී-ෂර්ට් ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් ටී-ෂර්ට් පිළියෙල කිරීම සඳහා අපිට අනුග්‍රහයක් ලබා දීලා තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයත් මේ සඳහා ලබා දීලා තියෙන ලොකු අනුග්‍රහයක් මූල්‍යමය වශයෙන් මේ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා. ඒ වගේම ලන්ඩන් වල ෂිපින් ආයතනයක් පවත්වගෙන යන ඉඳුනිල් මහත්මාණන් UK කාගෝ ආයතනයේ මෙවරත් අපිට අනුග්‍රාහක බෞතුන් විදිහට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ වගේම සිලෝන් UK ආයතනයේ අපිට ප්‍රචාරණ කටයුතු නොමිලේ ඒ පත්තරේ මගින් ලබා දෙන්නට අපිට සහයෝගය ලබා දීලා තිබෙනවා. මාධ්‍ය අනුග්‍රහය ලබා දීලා තිබෙනවා. ඉතින් මේ විදිහට බොහෝ දෙනාගේ සහභාගීත්වයක් ඒ වගේම අනිකුත් ආයතනවල ව්‍යාපාරික බෞතුන් අපිට අනුග්‍රාහකත්වයන් ලබා දීලා තියෙනවා මේ එල්ලේ සැනකෙළිය සාර්ථක කරලීම සඳහා. ඉතින් තවත් අනුග්‍රාහක බෞතුන් මේ පණිවිඩය දැකලා කැමැත්ත තිබෙනවා අපි සමග එක්කහු වෙන්නට අපි වමසන්න කියලා මේ වෙලාව ඉල්ලීමක් කරනවා. ඒ වගේ විශේෂයෙන්ම වැදගත් වන්නේ මේ වගේ රටක මෙවැනි ක්‍රීඩාවක් සංවිධානය කරන්න මට තනියම බැහැ. ඒක නිසා අපේ විහාරස්ථානයට සම්බන්ධ දායක සභාවේ තරුණ පිරිස් බොහෝ දෙනා එක්කහු වෙලා ඒ අය අතින් මුදල් වියදම් කරගෙන මේකට අවශ්‍ය බරපැන දරමින් ලොකු සංවිධානයක් ලබා දීලා තිබෙනවා. පුංචි දරුවන්ගේ තරඟ සංවිධානය කරන්නට ඒ වගේම ආරක්ෂක අංශය වශයෙන් ඒ ආරක්ෂණ කටයුතු දවස පුරාවට ලබා දෙන්නට ඒ වගේම වාහන හැසිරීම සඳහා අපිට එදාට නොමිලේ වාහන නවත්වන්නට කාපාක් තියෙනවා. ඉතින් ඒ බවත් සඳහන් කරනවා. ඉතින් මේ විදිහට බොහෝ දෙනාගේ සහභාගීත්වය උදව්පදව් ආධාර උපකාර කැපවීම මත තමයි මෙවැනි සාර්ථක තරඟාවලියක් අපට සංවිධානය කරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි අනේක වාරයක් ඒ සියලු සංවිධායක බවතුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපට උදව් කරන සියලුම අනුග්‍රහක බවතුන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. දිනය මතක තියාගන්න අගෝස්තු මාසේ 24 වෙනිදා ඉරිදා ඔබ හැමෝටම ආරාධනා කරනවා එන්න දුව පුතත් එක්ක මුළු පවුල පිටින්ම ඒ එල්ලේ මහා සැනකෙළියේ රසය අත්විඳින්නට ඒ අත්දැකීම ලබා ගන්නට දුවට පුතාට විතරක් නෙවෙයි හැමෝටම එකසේම රස විඳින්නට අත්විඳින්නට සංගීතය අපේ ශ්‍රී ලාංකීය සංගීතයත් එක්කම ඒ සැනකෙළියක් හා සමානව අත්විඳින්නට මෙවරත් ක්‍රීඩා තරඟාවලිය එල්ලේ ක්‍රීඩා තරඟාවලිය සූදානම් ඔබ හැමෝටම ආරාධනා කරනවා.
මේ වෙලාවේ බොහොම සතුටින් අපි ආරාධනා කර සිටිනවා එංගලන්තයේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපහා එක්වන්නට අගෝස්තු 24 වෙනි ඉරිදා උදෑසන 10:00 සිට හවස 8 වෙනකන් රාත්‍රී 8 වෙනකන් අපි මේ සංවිධානය කරන්නට දවස පුරාවට සියලු දෙනාටම පවුලේ පුංචි දරුවන්ට වැඩිහිටියන්ට තරුණයන්ට මේ හැම දෙනාටම සතුටු වෙන්නට පුළුවන් ඒ වගේ විනෝද වෙන්නට පුළුවන් අවුරුද්දේ අමතක නොවන දිනයක් බවට පත් කරගන්නට අපේ සංවිධායක මණ්ඩලය පූර්ණ ශක්තිය ලබා දීලා තියෙනවා මේ සැනකෙළිය සඳහා. ඒ සඳහා ආරාධනා කර සිටිනවා හාලින්ටන් ලිටල් හාලින්ටන් ප්ලේග්‍රවුන්ඩ් කියන ස්ථානයේ සුපුරුදු පරිදි මේ වසර තුන පුරාවටම පැවැත්වේ ස්ථානයේ ස්ථානයේ පැමිණෙන්න ෆ්‍රී පාකින් තියෙනවා. ඒ වගේම ලංකාවේ කෑම බීම ඒ වගේම ලංකාවේ මියුසික් පිළිබඳව ඒ දක්ෂ උදවිය සහභාගි වෙලා ඒ අයව සතුටු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අතුල දස්සන Multi-Culturel Buddhist Community Center මේ ආයතනයේ මගින් අපි ඒ charity එක මගින් ආරාධනා කර සිටිනවා සියලු දෙනාටම මේ සඳහා පොදුවේ පැමිණීම සඳහා.